වරදිකේ සමග රැඳලෙන්න ඔයා මේ වෙනකොටත් දන්නවා ඒ තමයි විල්සන් වගේම නයනා ගොඩක් කලබල වෙලා ඒකට හේතුව තමයි සරණි ගොඩක් වෙලාවට නිහඬව ඉන්න එක සරණි කියන්නේ ගොඩක් සතුටින් විනෝදෙන් හිටපු කෙල්ලෙක් එයා සැහැල්ලුවෙන් හිටියා වගේම තමන්ගේ පවුල බරක් කරට ගත්තා ඉතින් තාත්තා ගොඩක් වෙලාවට හිරේට එහෙම ගිහිපු අවස්ථාවල සරණි තමයි සල්ලි හොයලා තමන්ගේ තාත්තව නිදහස් කරගත්තේ ඉතින් ඒ වගේම තමයි අම්මටත් ලොකු හයියක් සරණි කියලා කියන්නේ. හැබැයි මොන දේ වුණත් අපි දැක්ක පහුගිය කාලෙම සරණි රෙහාන්ට හයියක් වුණා. රෙහාන් දුකෙන් ඉන්නවටවත් සරණි පොඩ්ඩක්වත් කැමති වුණේ නැහැ. සරණි හිතුවේම තමන්ට කරදරයක් වුණත් කමක් නැහැ. නමුත් රෙහාන්ට කිසිම කරදරයක් වෙන්න එපා කියලා. ඉතින් මෙන්න මේ දේවල් හැම දෙයක් අතරෙම රෙහාන්ට සරණිගේ හිතේ තිබිච්ච ආදරේ අපිට පෙනුණා. ඉතින් ඒ ආදරේ අර අන්‍යයන්ගේවත් බන්ලාගේවත් ආදරේ වගේ නෙවෙයි ස්ථිර ආදරයක්. ඒ ආදරේ වෙනම කෙනෙකුට ලබා දෙන්න කැමති නැහැ මේ දෙන්නම. අනිත් එක මොන ප්‍රශ්න තිබුණත් මේ දෙන්න ඒ ප්‍රශ්න විසඳගෙන ඉස්සරහට යන්නයි කැමති. හැබැයි ඉතින් අන්නේ කරපු දේ දැක්කනේ සිකුර දෙයක් කිව්ව ගමන්ම සැක කරලා තාමත් බානු මොන ගැහෙන්නාවේ නැහැ. හැබැයි ඉතින් සරණිවත් රහන්නම් පිටකට්ටිය කියන දේවල් අහලා ඒ දෙන්න දෙන්න සැක කරගන්නවා අපි දැකලා නැහැ. ඉතින් ඒ දෙන්නගේ ආදරේ ඒ තරම්ම ස්ථීර ආදරයක්. ඉතින් මේ දෙන්නගේ ආදරේ වැඩි දවසක් යන්නේ නැහැ. ස්ථීර විදියට මේ දෙන්න යලිත් එකතු වෙනවා. රෙහාන්ගේ සරණිගේ ආදරේ මැදට ඔය සරණි කියලා තියෙන බොරු එන්න බෑ. ඉතින් අනිත් එක සරණි රෙහාන්ට බොරු කියලා තියන්නේ රෙහාන් එක ගනුදෙනුවක් තිබිච්ච කාලේ විතරයි. නමුත් රෙහාන් එක්ක ආදරයක් ගොඩනැගුනට පස්සේ කොයි දවසකවත් මොනම දෙයක් හින්දවත් සරණි බොරුවක් කියුවේ නැහැ. නමුත් ඉතින් තමන් කියපු බොරු හංග ගන්න තමයි සරණි බොරුවක් කියලා එකකට කිව්වනම් කිව්වේ. ඉතින් ඒ සියලු දේවල් ඇත්ත විස්තරය දැනගත්තොත් අනිවාර්යයෙන්ම රෙහාන් සරණිටත් පැහැදිලි කරලා දේවි. මොකද රෙහානුත් ගොඩක් අවස්ථාවල බොරු කරලා තියෙනවා. ජීවිතේ එක අවස්ථාවක් හරි බොරු කරලා තියෙනවා. අර කම්පැනි සිද්ධියට හරි තමන්ගේ ජොබ් එකේ සිද්ධියට. ඉතින් එහෙව් එකේ සරණිටත් සරණිගේ අසරණකමට ඒ වගේ බොරුවක් කියන්න සිද්ධ වුණා. නමුත් ඉතින් සරණි කියන්නේ දුප්පත් කෙල්ලෙක්නේ. ගම ඇඹිලි පිටි නෙවෙයි උනත් කමක් නැහැ. ඉතින් සරණි රෙහාන් මේ දෙන්නගේ ආදරේ කාටවත් බිඳින්න පුළුවන් ආදරයක් නම් නෙවෙයි. ඉතින් අනිවාර්යෙන්ම ඉස්සරහට මේ දෙන්න එකතු වෙනවා. හැබැයි බණ්ඩටවත් වෙන කාටවත් ඒක වළක්වන්න නම් බැහැ.